සංගීත සිද්ධ වෙලා තියෙන දේවල් වල හැටියට මේ වෙදී අසේනී ඉනි හිත අමාරුවෙන් මොකද අසේනීගේ තාත්තා අසෙලට කොච්චර කිව්වත් මහේ වගේ හොඳ කොල්ලෙක් නෙමෙයි කල්පන කියලා අසලේ ගැන පිළිගන්න කැමති නැහැ ඊට හේතුව තමයි අපි හිතන විදිහට අසෙලගේ ව්‍යාපාර වැඩි වැඩියෙන් දියුණු කරගන්න තියෙන අසෙලගේ කෑදරකම කියලා අපි හිතනවා එයාට තින් අසේනිව එමට පාවිච්චි කරලා හරි ඒ දේ කරගන්න තමයි අවශ්‍ය හැබැයි තින් නියම තාත්ත කෙනෙකුට නම් එහෙම දෙයක් කරන්න බැහැ මොකද දරුවන් ගැන කැක්කමක් තියෙන දෙමෝපියන්ට ඒ වගේ දේවල් කරන්න බැහැ නමුත් ඉතින් අසේල තව මාසෙලගේ තීරණය වෙනස් කරන්න කැමති නැහැ නමුත් ඉතින් සංගීතයේ ඉදිරියේදී අසේලගේ මේ දැඩි තීරණය නම් අසේලට ඉල්ලා අස් කරගන්න වෙනවා හැබැයි ඉතින් ඒ වෙද්දි නම් කෝච්චිය ගිහින් ඉවරයි වෙන ඕන දේවල් සේරම වගේ වෙලා තියෙවි මේ වෙද්දි තින් අසේනි කල්පනා කරනවා කොහොමද මේ තාත්තා කරන්න යන දෙයින් ගැලවෙන්නේ කියලා ඉතින් අපි හිතනවා මේ අවස්ථාවේ අසිනියට හිතරෙන සෙනික තීරණයක් වුණත් අසිනි ගන්නට තියෙනවා මොකද මහිට හවසෙද්දි පන්සල ගාවට ඇඳුම් බෑගයක් අරන් එන්න කිව්වේ ඒ නිසාම වෙන්න ඇති කියලා අපට සැකයක් හිතෙනවා හැබැයි තින් අපිට හිතෙනවා මෙච්චර ඉක්මන් තීරණයක් කරන් හදිසියම මහිය අසිනි විවාහයකට යන එකක් නම් නැහැ කියලා ඉතින් සංගීතයේ කතාව ගැන අපේ අදහසට උප එකඟයි නම් අපේ වීඩියෝට අමතක නොකරම ලයික් එකක් දාන්න. ඒ වගේම ඉතින් සංගීතය ගැන ඔබේ අදහස අපේ වීඩියෝ පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔබ තවමත් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඔල් දාන්න. එවිට තින් ඔබටත් පුළුවන් අපි අලුත්ම වීඩියෝවක් ගෙනාපු ගමන්ම ඔබට notification එක හරහා වීඩියෝව නැරඹීමට. ඉතින් යාළුවන්ගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඉතින් ඔබට ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ වීඩියෝව ෂෙයා කරන්න තවත් යාළුවන්ට බැලීම සඳහා. එහෙමනම් ඉතින් අදත් අපි ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.